අයිබුවන් මේ ඔටෝහබ් ඔටෝහබ් YouTube channel එකෙන් වෙනස්ම විදිහේ වීඩියෝ සීරීස් එකක් පටන් ගන්න යන්නේ සාමාන්‍යයෙන් අපි vehicle review එකක් කරද්දී ඒ වාහනේ ටිකක් මාකට් එකට ඇවිල්ලා කාලයක් වෙනවා එහෙම නැත්නම් ඒක අපිට කරන්න පරක්කු වෙනවා ඉතින් මේ වීඩියෝ සීරීස් එක ටිකක් විශේෂයෙන් එහෙම නැත්නම් ඕගොල්ලෝ sale එකකට ගිහිල්ලා බලන ඒ experience එක ඕගොල්ලන්ට දෙන්න යන්නේ first impression එකක් කරා ඉතින් මේකේ සමහරලාට ඕගොල්ලන්ට review එක තරම් කරුණු නැති වෙන්න පුළුවන් නමුත් ඕගොල්ලන්ට දල අදහසක් ගන්න තමයි මේ වීඩියෝ සීරීස් එක කරන්නේ ඉතින් අනිවාර්යයෙන්ම මේක ගැන පල්ලෙහා comment section එකේ දාන්න ඒ වගේම මේ වාහනේ full review එකක් අවශ්‍ය නම් ඒකත් අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ දාන්න ඉතින් පළවෙනි First impression video එකට අපි ගෙනල්ලා තියෙනවා Mahindra KUV100 කියන වාහනේ. ඉතින් ලංකාවට ආව අලුත්ම වාහනයක්. ඉතින් අපි බලමු මේ වාහනේ කොයි වගේද ලංකාවේ තියෙන අනික් වාහනත් එක්ක මේකට තරඟ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒවට වඩා අපිට මේක ගන්න එක වටිනවද කියලා. සුපුරුදු විදිහටම photos videos තියෙනවා hasita94 Instagram එකේ දැම්ම ගිල්ල එකත් follow කරන්න. එහෙනම් tag ගාලා යන් අපේ first impression එකට. මේ autohub again ඉස්සල්ලාම කතා කරලිම අපිට පේන දේවල් ටිකක් ඉතින් lights දෙක තමයි මට ඉස්සල්ලාම බලා ගන්න පුළුවන් වෙන්නේ dual chamber lights දෙකක් තියෙනවා මේකේ head දෙක සහ dim එක මම හිතන්නේ වෙනම තමයි තියෙන්නේ ඉතින් හොඳ ආලෝකයක් ඇති කියලා මම හිතනවා සාමාන්‍යයෙන් එක light එකකින් manage කරනවට වැඩිය ඒ වගේම grill එකේ නම් අපිට cowls බලා ගන්න ලැබෙන්නේ නැහැ මේ වගේ chrome design එකක් තියෙනවා අපිට Mahindra logo එකක් බලා ගන්න පුළුවන් වෙනවා ඊට යටින් bump එකේ තමයි අපේ cowls design කරලා තියෙන ground clearance එකත් හොඳ මට්ටමක තියෙනවා skid plate design එකකුත් තියෙනවා mini SUV එකක් විදියට සයිඩ් එකට යනවා නම් ඉස්සෙල්ලම වින්කර් මිරර් එකක් හම්බ වෙනවා අපිට මෙන්න මේ විදියට. ඉතින් සාමාන්‍ය SUV එක size එකට එහෙම නැත්නම් කාහයකට වඩා ටිකක් ලොකු size එකකින් මිරර් එකක් තමයි අපිට හම්බ වෙන්නේ. ඒ වගේම මේකේ අපිට හම්බ වෙන්නේ 15 inch wheel එකක් original alloy wheel එකක් තියෙන Mahindra. ඒ වගේම අපිට ඉස්සරහා disc brake හම්බ වෙනවා. පස්සේ drum brake system එකක් තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. cladding's බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදියට wheel arch එකේ සා මේ කොටසෙන් පහළ ගොඩක් දුරට අලුත් SUV එහෙම නැත්නම් යුරෝපියන් ජපාන් SUV අපි කතා කරපු CRV පොජ 5008 වගේ වාහන වල තියෙන ඒ cladding ඒ designs මේකත් inspire කරලා තිනවා mini SUV එක budget mini SUV එකක් විදියට ගොඩක් වටිනවා ඉතින් ඒ විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම මේකේ door handles සහ ඒ ඔක්කොම body color එකෙන් තමයි අපිට දීලා තින්නේ ඒකිනුත් වාහනේ appearance එක ටිකක් වැඩි කරනවා කියලා මට හිතෙනවා පිටිපස්ස handle එකට යනවා නම් අපි මේ කතා කළා වාහන කීපයකම Toyota CHR ඒ වගේම Swift RS එකේ මේ design එක තියෙන. ඉතින් ඒක inspire කරලා තිනවා මේකෙත් වාහනේ premium look එක වාහනේ තියෙන stylish ගතිය වැඩි කරනවා එකෙන් අපි යන් rear side එකට. අපිට මේකේ shark tail antenna එකක් නැහැ මම හැම කාණේම කියන්නේ අපිට ඉස්සරහ තමයි antenna එක දීලා තිනවා ඔයගලන්ට පේනවා. ඉතින් ඒ වගේම spoiler එකක design එකේ මේ වගේ lip එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව අපේ third brake light එක මෙන්න මේ විදිහට පිටිපස්සෙන් දීලා තිනවා. ඒ වගේම rear windshield එකේ size එකත් හොඳ ප්‍රමාණයක තියෙනවා කියලා මට පේනවා. ඒ වගේම අපිට wipe එකක් දීලා තිනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි කතා කරන්නේ. ඊළඟට මේ rear side එකේ මම ආසම දී තමයි මේ light එකේ design එකට මම හිතනවා ඔයගොල්ලෝ ටිකක් ආස වෙයි කියලා. මේකේ මේ තියෙන stylish look එකට rear side rear appearance එක ගොඩක් වැඩි කරලා තිනවා මෙන්න light එකෙන්. ඊට අමතරව මේක අපිට මම කතා කරපු model එක. එහෙම නැත්නම් KUV100NXT K16 Plus කියන grade එකේ වාහනයක්. ඒ වගේම Mahindra කියලා අපිට brand කරලා තිනවා. Mahindra logo එකත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම bump එකට යනවා නම් bump එකෙත් අපිට rear skid plate එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා වගේම ගොඩක් aggressive design එකක් තියෙන bump එකක් තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දල වශයෙන් ඔය වගේ දේවල් තමයි අපිට මේක rear side එක එහෙම නැත්නම් මේක design එක කතා කරන්න තියෙන්නේ. මම යනවා මේකේ boot area එකටත් මේ ගාවම සමහරවිට ලීටර් 420කට ආසන්න බූට් කැපැසිටි එකක් තමයි අපිට මේ මත්තමෙන් ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේ වගේ hard parcel tray එකක් තියෙනවා. ඉතින් පිටිපස්සේ කට්ටියට මේක මොන හරි තියාගෙන යන්නත් පුළුවන්. සාමාන්‍ය flexible එකකට වැඩිය ඒක ගොඩක් වටිනවා. මම මේක පොඩ්ඩක් පැත්තකින් තියා ගන්නවා. ඊට අමතරව අපිට පුළුවන් මේ rear seat එක ඉස්සරහට fold කරන්න මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට තමයි fold වෙන්නේ. එතකොට ලීටර් 420කට අධික බූට් කැපැසිටි එකක් අපිට මේකේ බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේකේ තියෙන දේවල් ගැන කතා කරනවා නම් මෙන්න මේ විදියට
අපිට වෝනින් ට්‍රෑන්ගල් එකකුත් මේකේ හම්බ වෙනවා සාමාන්‍යයෙන් අපිට යුරෝප් වාහන වල තමයි මේ වගේ දෙයක් හම්බ වෙන්නේ නමුත් මේකෙත් අපිට ඒක හම්බ වෙලා තියෙනවා අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගමු අපිට මේ බූට් ෆ්ලෝ එකෙන් පහල කොටසේ අපි බලමු මොනවද තියෙන්නේ කියලා අපිට ස්පෙයා වීල් එකක් තමයි හම්බ වෙන්නේ මේක ස්පෙයා වීල් එක අපිට ස්පේස් සේව වීල් එකක් නෙමෙයි ඔරිජිනල් වීල් එකක් ඒකත් සාමාන්‍යයෙන් ටිකක් වටිනවා මේ වගේ වාහනයක මොකද ස්පේස් සේව වීල් එකක් දැම්මොත් වාහනේ පොඩ්ඩක් ඒ පැත්ත පාත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි ඉතින් මේ වගේ වාහනයක ටිකක් ලෝඩ් එකක් එක්ක යන වාහනයක මේ වගේ වීල් එකක් තියෙන එක හොඳයි වගේම අපිට ජැක් එක සහය ටූල්ස් ටික තමයි මෙතනින් දීලා තියෙන්නේ ඊට වඩා විශේෂ දෙයක් නැහැ ඇතුලේ කතා කරන්න අපි යන් එන්ජින් එකට වැදගත් මේ වාහනේ ඉතින් බජට් SUV එකක් විදියට අපි බලමු එන්ජින් එක කොයි වගේද මේක දීලා තින්නේ කියලා එන්ජින් කම්පාර්ට්මන්ට් එකත් පොඩ්ඩක් ඕපන් කරලා බලමු අපිට වෙන වාහනවල විදිහම තමයි ඕපන් කරන්න තියෙන්නේ මේකේ 1.2 ලීටර් එන්ජින් එකක් තියෙනවා කියලා තමයි මට දැනගන්න ලැබුණේ මේක විස්තරට එහෙම නැත්තම් මේකේ පර්ෆෝමන්ස් ගැන මෙන්න මේ පහලින් දානවා ඔයගලට බලන්න පුළුවන් එක ඊට අමතරව මේකේ ඩිසයින් එක එහෙම නැත්තම් බලද්දී සාමාන්‍ය එන්ජින් රූම් එකෙත් ගොඩක් ඉඩ තියෙනවා ඉම්පැක්ට් එකේදී වගේ මේ කොටස ගොඩක් ෆ්‍රී තියෙන්නේ ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ සරලව මේක එන්ජින් කම්පාර්ට්මන්ට් එක කොයි වගේද කියලා අපි අතුලට නැගලා බලමු අතුල කොයි වගේද කියලා වාහනේ අතුරු දෙකක් හම් වෙනවා රිමෝට් කී එකක් සහ නෝමල් කී එකක්. ඒ වගේම සීට් එකේ ඩිසයින් එක ගැන කතා කරද්දී අපිට මේක මැනුවලි තමයි කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්නේ. අපිට පොසිෂන් එක වෙනස් කරන්න පුළුවන් වගේම ෆැබ්‍රික් සීට්ස් තියෙන සාමාන්‍යයෙන් ඉබෙනවා. හොඳ කර්ව් එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි සීට් එක ගැන සරලව කියන්න තියෙන්නේ. සෙන්ටර් කන්සෝල් ඒරියා එකේ අපිට ගියර් ලීව් එක ලැබෙන්නේ නැහැ. අපිට ස්ටෝරේජ් ඒරියා එකක් සහ බොටල් හෝල්ඩර්ස් දෙකක් දීලා තියෙනවා. ඔක්කොම දේවල් තියෙන ඩෑෂ්බෝඩ් එකේ. ඩෑෂ්බෝඩ් එකේ ඩිසයින් එක ගැන කතා කරද්දී මේ වගේ ටෙක්ස්චර්ස් ගොඩක්, මැටීරියල්ස් ගොඩක් එක ප්‍රීමියම් ඩිසයින් එකක් කියනත්ත ගොඩක් හොඳ පිනුමක් තියෙන ඩිසයින් එකක් තියෙනවා. ඒ වගේම මේකේ අපිට ගිය ලීව් එක මෙන්න මේ විදිහට හම්බ වෙන්නේ අපිට මැනුවල් මෝඩ් එක තමයි මේකේ තියෙන්නේ. එහෙම නැත්නම් මැනුවල් ගිය බොක්ස් එකක් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම AC control area එකත් සාමාන්‍යයෙන් හොඳ පෙනුමක් තියෙන විදිහට ඩිසයින් කරලා තියෙනවා. පහලින් පටන් ගන්න නම් අපිට හෑන්ඩ් බ්‍රේක් ලීව් එක තමයි මේ විදිහට දීලා තියෙන්නේ. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක රිලීස් කරන්න. ඒ වගේම හෑන්ඩ් බ්‍රේක් එක ඇප්ලයි කරන්න. අපිට 12 volts out එකකුත් තියෙනවා. AC control area එක මේ විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම මේකේ factory fitted මේ වගේ player එකක් තියෙනවා. ගොඩක් වැදගත්. අපිට මේක options ගැන කතා කරනවා නම් අපිට phone එක connect කරන්න පුළුවන්. ඒ වගේම අපිට bluetooth තරහා මේකට connect කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් මේක access කරන්න පුළුවන්. අපිට radio එක තියෙනවා. ඒ වගේම physical buttons තියෙනවා. අපිට touch කර කර ඉන්න මහන්සි වෙන්න ඕනේ. අපිට drive කරන ගමන් වුණා ගොඩක් පහසුවෙන් මේක apply කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක use කරන්න පුළුවන්. මම එනවා ඊට පස්සේ මේක steering wheel එකට simple design එකක් තියෙනවා. ඒ වගේම අපිට single multi function option එක තියෙනවා. ඒ වගේම design එකේ මේ වගේ gloss black finish එකක් තියෙන කොටසක් එක්ක හොඳ පිනුමක් එක්ක design කරලා තියෙනවා. අපිට මේක tilt කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඊට අමතරව අපිට මේකේ meter panel එකේ RPM meter එක සහ speed meter එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. පොඩි display එකකුත් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. black and white display එකක්. ඊට අමතරව අපේ සුපුරුදු indicators ටික අපිට මේකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි rear side එකට නැගලා බලමු කොයි වගේද කියලා. පිටිපස්සේ seats මේ විදිහට තමයි design කරලා තියෙන්නේ. ඉඩා තින්නම් ඉතාලම හොඳයි. ඕගලන්ට පේනවා ඇති මම කියන්න දෙයක් නැහැ. ඒ වගේම headroom එකත් ගොඩක් හොඳයි. floor hump එකක් ලැබෙන්නේ නැති හින්දා සෙන්ටර් පැසෙන්ජර්ටත් ගොඩක් හොඳයි. ඒ වගේම මෙතන තියෙන පොඩි හින්ජ් එකක් හයි කරලා මොකද්ද කියලා පොඩ්ඩක් බලමු. මෙන්න මේ විදිහ ස්ටෝරේජ් එකක් තියෙනවා. අපි එක වාහනයක මේ වගේ ස්ටෝරේජ් එකක් කතා කරා. පර්ජ 5008 එකෙත් මේ වගේ එකක් තිබ්බා. ඊට පස්සේ අපිට හම්බුනේ මේ වාහනේ. ඉතින් අපි පළවෙනි autohub first impression video එකෙන් කතා කරේ Mahindra KUV100 NXT කියන මොඩල් එක ගැන. ඉතින් ලංකාවට අලුත්ම වාහනයක්. ඉතින් විශේෂයෙන්ම මේ video series එක මම මුලින් කිව්වා වගේම මේක අපි කරන්නේ අපිට එකපාර්ට video එකක්. එහෙම නැත්නම් අලුතෙන් වාහනයක් release කරපු ගමන් ඕගලන්ට experience එක ගේන්න බෑ review එකට කලින්. ඉතින් ඒ experience එක දෙන්න තමයි කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේකේ review එකක් අවශ්‍ය නම් පළවෙනි comment එකක් දාන්න. ඉතින් වාහන සම්බන්ධ හැම දෙයක්ම ඕගලන්ට මේ විදිහට දැනගන්න පුළුවන් autohub YouTube channel එකෙන්. ඒ වගේම photos videos තියෙනවා hasita9225 Instagram එකේ. දැම්ම ගිල්ල එකත් follow කරන්න. ඉතින් වාහන සම්බන්ධ හැම දෙයක්ම ඉක්මනින්ම දැනගන්න autohub YouTube channel එක subscribe කරන්න, Facebook එක like කරන්න, Instagram එක follow කරන්න, සිංහලෙන්ම වාහන ගැන දැනගන්න මේ autohub.